අයිබෝන්, ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකේ ඉන්න ආදරණීය යාහලුවෝ යෙහෙලියෝ හැමෝම. ඉතින් අද අපි මේ යන්නේ පොඩක් shopping කරන්න කියලා. ඉතින් shopping කරන්න කියලා කිව්වහම ගෑනු ළමයි ආසම දෙයක් නේද? කන්නේ බොන්නේත් නැතුවනේ shopping කරන්න අපි. ඉතින් අද ඇත්තටම shopping කරන්න යන්නේ පොඩක් special දෙයක්. ඉතින් ඒ නිසා මට හිතුණා ඔගලන්වත් ඔන්න shopping mall එක ඇතුළට අරගෙන යනවා කියලා. ඉතින් මුලින්ම මම කියන්නම් මම මේ කොහෙද ඉන්නේ කියලා. මම ඉන්නේ කොරියාවේ අගනුවර. ඒ කියන්නේ සෝල් වල. ඉතින් සෝල් වල තියෙන shopping mall එකක තමයි මම මේ දැන් ඉන්නේ. ඉතින් අද පොඩක් විශේෂ shopping එකක් තමයි කරන්න යන්නේ. cloth shopping නෙමෙයි. අද අපි දෙන්න perfume shopping එකක් තමයි කරන්නේ. ඉතින් මටත් husband ටත් perfume දෙකක් ගන්න අවශ්‍ය වෙලා තිබුණා. ඉතින් ඔන්න අද තමයි අපිට කාල වේලාව ලැබුණේ. Perfume දෙක ගන්න යන්න. ඉතින් මට හිතුණා channel එකේ ඉන්න ඔයාලා හැමෝමත් එක්ක ඔන්න චුට්ටක් ඇවිදින්න යමු කියලා. ඉතින් perfume ගැන කතා කරනකොට මගේ channel එකෙත් මම video දෙකක් කරලා තියෙනවා perfumes ගැන. ඉතින් මම මේ video දෙකේදී කතා කරා perfume මිලදී ගන්නකොට මොනවද දැනගන්න ඕන tips කියලා. ඒ වගේම perfume එකක් ඔයා වෙයා කරනකොට ඒක ගොඩක් වෙලා සුවඳ රැඳිලා තියෙන විදිහට කොහොමද වෙයා කරන්න ඕනේ වගේ දේවල් ඉතින් මේ video දෙකේ අන්තර්ගත වෙලා තියෙනවා. බලපු නැති කෙනෙක් වෙනුවෙන් description box එකේ සහ සුපුරුදු පරිදි පළවෙනි comment එක pin කරලා තියෙනවා link එක. ඉතින් shopping mall එකේ ලස්සන තැනක් දැක්ක නිසා මට හිතෙනවා ඔයගලන්ටත් එතන පෙන්වන්න ඕනේ කියලා. ඉතින් කියන්න ඕනේ මේකේ සම්පූර්ණ shopping video එක මේකේ අන්තර්ගත වෙලා නැහැ. අද මම shopping haul video එකක් කරන්නේ. මොකද මට මේ ගත්ත perfumes දෙක unbox කරන video එක තමයි ඔයගලන්ට එක්ක අරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා බලමු කොහොමද මම ගත්ත perfumes දෙක unbox කරන්නේ කියලා. එහෙනම් ගෙදර ඇවිල්ලා තමයි මෙතනින් පස්සේ video එක යන්නේ. ඉතින් ළමයි අපි දෙන්න හිතාගෙන ගියපු perfume දෙකම අපිට අරගන්න පුළුවන් වුණා. ඉතින් ඔන්න shopping කරලා ගෙදරත් ආවා. ඉතින් ඔන්න shopping haul video එකක් ගැනනේ මම ඔයාලට මුලින්ම කිව්වේ. ඉතින් ඔන්න shopping haul video එක, ඒ කියන්නේ මේ perfumes දෙක unbox කරන video එක තමයි දැන් කරන්න යන්නේ. ඉතින් බලමු මේ මොකක්ද කියලා. මේක lady million perfume එක Paco Rabanne brand එකේ. ඉතින් මේක මට ගත්තේ ඒ වගේම මේ Paco Rabanne brand එකේම 1 million gents perfume එක husband ට ගත්තේ. ඊට අමතරව මෙන්න මේ පුංචි පුංචි items අපිට free ලැබුණේ මේ perfume එකත් එක්කම. මේක UV protector එකක්, skin එකට apply කරන cream එකක්, cream දෙකක් ඒ වගේ අපිට free දුන්නා. ඒ වගේම sheet mask දෙකකුත්, rose petals වලින් හදපු sheet mask දෙකකුත් අපිට මේ perfume දෙකත් එක්කම free ලැබුණ දේවල්. ඉතින් මං කලින් කිව්වා වගේ මේ Paco Rabanne brand එකේම ගන්නවා කියලා හිතාගෙන තමයි අපි දෙන්න ගියේ. ඉතින් මේ brand එකේ තියෙන විශේෂත්වය විශේෂම husband ගත්ත perfume එක ගත්තොත් මේ Paco Rabanne එකේ 1 million කියන perfume එක gents perfume එකක්. ඉතින් මේ perfume එකේ top notes මාරම සුවඳයි. ඉතින් ඒ නිසා ඇත්තටම අපිටත් ආසෙ හිතෙන මේ top notes ගොඩක් සුවඳ නිසා හරිම fruity smell එකක් තමයි මේ top notes වල තියෙන්නේ. මම ඉදිරියේදී විස්තර කරන්න. ඉතින් මම ගත්ත perfume එකත් මේ lady million කියන එකත් ගොඩක්ම සුවඳ perfume එකක්. ඉතින් මේ Paco Rabanne කියන brand එකේ තව ගොඩක් සුවඳ perfume වර්ග තියෙනවා. ඉතින් අපි දෙන්න මේ දෙකට තමයි කැමති වුනේ. ඉතින් එහෙනම් අපි බලමු මුලින්ම husband ගේ perfume එක unbox කරලා. ඉතින් මේ perfume එක gold bar එකක් වගේ තමයි පෙනුම. unbox කරාට පස්සේ වාට තේරේ. ඉතින් මේක 100 ml තමයි husband ගත්තේ. ඉතින් මේක origin France එන එකක් තමයි. එතකොට මේ perfume එකේ මිල වුණේ South Korean won 1,12,000 වගේ මුදලක්. ඉතින් අපි බලමු unbox කරලා.
මේ 1 million perfume එක ලොන්ච් කරපු මුල්ම දවස්වල ඇත්තටම ගොඩක් දෙනා මේක මිලදී ගන්න හේතු දෙකක් තිබුණා. එකක් තමයි මේකේ තියෙන මේ ගෝල් බා එකක් වගේ හැඩය නිසා මේකේ තිබ්බ රිච් ලුක් එකට. අනිත් එක තමයි මේකේ ටොප් නෝට්ස් ගොඩක් සුවඳ වීම. ඉතින් මම හිතනවා මගේ කලින් perfume videos වා බැලුවා නම් ඔයා දන්නවා perfume එකේ top notes, middle notes, base notes කියලා notes තුනක් තියෙනවා. ඉතින් මේ perfume එකක් සාමාන්‍ය අපි වෙයා කරලා විනාඩි 15ක් වගේ ඇතුළත එන සුවඳ තමයි top note එක කියලා කියන්නේ. මේකේ top notes වල fruity smell එකක් තමයි එන්නේ. ඒ වගේම මේක පාටි ෆ්‍රැග්‍රන්ස් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් කැෂුවල් යූසස් වලට වගේත් පාවිච්චි කරන්න පුළුවන් පර්ෆියුම් එකක්. ඉතින් හස්බන්ඩ් ගොඩක් කැමති වුණා මේකේ ටොප් නෝට්ස් වලට. ඉතින් ඒක නිසා තමයි අපි මේක මිලදී ගත්තේ. ඉතින් අපි බලමු ඊළඟට අන්බොක්ස් කරන්න යන්නේ මගේ පර්ෆියුම් එක. ඉතින් මගේ පර්ෆියුම් එක මේ ලේඩි මිලියන් පාකු රබාන් බ්‍රෑන්ඩ් එකේ. ඉතින් මේ පර්ෆියුම් එක ගැන කතා කරොත් මේක ඉන්නේ ලස්සන බොක්ස් එකක. මේ පැකේජින් එක මට ඔයගලන්ට පෙන්වන්න ඕන උනේ. මේක ගෝල් කලර් ලස්සන බොක්ස් එකක තමයි එන්නේ. ඉතින් මේකත් සවුත් කොරියන් වොන් 110,000ක මුදලක් වුණා. ඉතින් ඇත්තටම මේක කාට හරි gift එකක් දෙන්න වගේ ගොඩක්ම ගැළපෙන perfume එකක් කියලා මම හිතනවා. කවුරු හරි girl friend gift එකක් දෙන්න හොයනවා නම්, එහෙම නැත්නම් wife ට gift එකක් දෙන්න හොයනවා නම් ඔන්න සුදුසුම perfume එකක් කියලා මට recommend කරන්න පුළුවන්. මේකේ top notes උත් ගොඩක්ම හොඳයි. ඉතින් ඔන්න ওই විදිහට මම මේක open කරනවා. මේ පාකු රබාන් ලේඩි මිලියන් එක ඇත්තටම ෆේමස් උනේ ගොඩක් ජෙන්ස් පර්ෆියුම් එකත් එක්ක. කලින් හස්බන්ඩ්ගේ පර්ෆියුම් එක මම පෙන්වන්නේ එන්නේ ඒ පර්ෆියුම් එක 1 million කියන පර්ෆියුම් එකත් එක්ක තමයි මේ ලේඩිස් පර්ෆියුම් එක ඊට පස්සේ ලොන්ච් කරේ. ඉතින් ඇත්තටම අපි දෙන්නට මේ පර්ෆියුම් දෙකම ගන්න ඕනුනේ, මොකද මේක ප්‍රොඩක්ට් එකට එක හුරු සුවඳක් යන හින්දා. ඉතින් මේකේ ටොප් නෝට්ස් උත් ගොඩක් සුවඳ පර්ෆියුම් එකක්. මේකේ ෆ්ලෝරල් ප්‍රොඩක්ට් සුගරි ස්වීට් වගේ ටොප් නෝට්ස් තමයි යන්නේ. ඒ වගේම හරිම ෆ්‍රෙෂ් පර්ෆියුම් එකක්. ඒ වගේම ලොන්ජිවිටි එක ගැන කියනවනේ හරිම ලොන් ලාස්ටින් පර්ෆියුම් එකක්. හැබැයි මේකේ ටොප් නෝට්ස් තරම්ම සුවඳ නැහැ මිඩල් නෝට්ස්. හැබැයි මේ පර්ෆියුම් එකේ ලොන්ජිවිටි එක වැඩි. ඒක නිසා ගොඩක් වාට දවස පුරාම වගේ මේ සුවඳ තියාගන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් වෙන නිසා. ඉතින් මේ ඔයාලා දකින පුංචි ටැග් එකෙන් පෙන්නන්නේ මේක ඕදන්ටික්ම පර්ෆියුම් එක කියන එක. ඔයාලා දන්නවා පර්ෆියුම් එකක් ලොන්ච් කරපු හැටියම ඒකට ග්‍රේඩ් ඒ පර්ෆියුම්ස්, ඒ වගේම ෆේක් පර්ෆියුම්ස් හරියට නිෂ්පාදනය කරනවා. ඉතින් හරියටම අපි රැවටෙන්නේ නැතුව ඕදන්ටික්ම පර්ෆියුම් එක ගන්න ඕන නිසා තමයි මෙන්න මේ වගේ පුංචි ටැග් එකක් පර්ෆියුම් එකේ දාන්නේ. ඉතින් මේක ඔරිජිනල්ම පර්ෆියුම් එක, ෆ්‍රාන්ස් වලින් මෙවන පර්ෆියුම් එක කියන එක මේ ටැග් එකේ වැඩිදුරටත් සඳහන් කරලා තියෙනවා. ඉතින් මගේ පර්ෆියුම් වීඩියෝස් දෙක බලපු කෙනෙක් නම් ඔයා දන්නවා සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකකට පර්ෆියුම් එකත් එක්කම ඒකේ ලෝෂන් එකත් නිකුත් වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පර්ෆියුම් එක නිකන් අපේ ස්කින් එකට ඇප්ලයි කරන්නේ නැහැ. ඒ වගේම අපි ස්කින් එකට ඇප්ලයි කරන්නේ සාමාන්‍යයෙන් අපේ නිල තියෙන ස්ථානවලට, ඉතින් සෙන්සිටිව් ඒරියාස් වලට. ඉතින් ඒ වගේ ඇප්ලයි කරනකොට අනිවාර්යයෙන්ම මේ ක්‍රීම් එක ගාලා තමයි ඒ ක්‍රීම් එකට උඩින් තමයි අපි පර්ෆියුම් ලේයර් එක ඇප්ලයි කරන්නේ. එතකොට මේක ඇත්තටම ක්‍රීම් එකත් පර්ෆියුම් එකත් ෆ්‍රැග්‍රන්ස් දෙකම ඕවර්ලැප් වෙලා හොඳ ෆ්‍රැග්‍රන්ස් එකක් ක්‍රියේට් කරන, ගොඩක් ලොන් ලාස්ටින් පව එක වැඩි වෙනවා. ඉතින් ඒ සඳහා තමයි බ්‍රෑන්ඩ් පර්ෆියුම් වල මේ ඒක ලෝෂන් එකත් එක්කම ඒක මිලදී ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ පර්ෆියුම් එක තමයි ඔන්න මගේ පර්ෆියුම් එක. ඉතින් ඔයාලට පේනවා මේක ඩයමන්ඩ් එකක් වගේ දියමන්තියක හැඩය තියෙන පර්ෆියුම් එකක්. ඉතින් මේකේ සුවඳ ගැනත් මම මුලින්ම කිව්වා වගේ හරිම හනි ෆ්‍රෙෂ් සුවඳක් තියෙන්නේ, ෆ්ලෝරල් සුවඳක් තියෙන්නේ, ඒ වගේම අර සුගරි ස්වීට් සුවඳකුත් තියෙනවා. ඉතින් මේකේ ටොප් නෝට්ස් මාරම සුවඳයි, මිඩල් නෝට්ස් සුවඳයි, නමුත් අර ටොප් නෝට් එක තමයි ගොඩක්ම ක්වලිටි එක තියෙන්නේ.
ඉතින් හරිම ලස්සන හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන හරිම පොෂ් ලුක් එකක් තියෙන පර්ෆියුම් එකක්. ඉතින් කාට හරි අරම මුලින් කිව්වා වගේ ටෑග්ගක් දෙන්න නම් උචිතම පර්ෆියුම් එකක් මේක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලේඩි මිලියන් පර්ෆියුම් එක තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් ඔගලන්ට පෙන්නුවේ පුංචි මිනි බ්ලොග් එකක් එක්ක පර්ෆියුම් එකක් අන්බොක්ස් කරන වීඩියෝ එකක්. ඉතින් ඇත්තමකෝ ජෙන්ස් සහ ලේඩීස් පර්ෆියුම් දෙකක්. ඉතින් මේ පාකෝ රබාන් කියන බ්‍රෑන්ඩ් එකේ තමයි මේ පර්ෆියුම් දෙක, 1 million ජෙන්ස් පර්ෆියුම් එක සහ ලේඩි මිලියන් ලේඩිස් පර්ෆියුම් එක. ඉතින් මේ පර්ෆියුම් දෙක ගැන ඔගලන්ට යම් කිසි අවබෝධයක් එන්න ඇති. ඉතින් මට පුළුවන් උපරිමයෙන්ම මම මේ ෆ්‍රේග්‍රන්ස් එක ගැන විස්තර කළා කියලා මම හිතනවා. ඉතින් ඔයාටත් පුළුවන් ට්‍රයි කරලා බලන්න මේ බ්‍රෑන්ඩ් එක. ඒ වගේම මේ පර්ෆියුම් දෙකත් මේ බ්‍රෑන්ඩ් එකේ තියෙන හොඳ පර්ෆියුම් දෙකක්. ඉතින් තව ගොඩක් රේන්ජස් තියෙනවා මේ බ්‍රෑන්ඩ් එකේ. ඉතින් සමහරට මේ වීඩියෝ එක නරඹන ඔයා දැනටමත් මේ පර්ෆියුම්ස් පාවිච්චි කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාගේ අත්දැකීමත් පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා මේ වීඩියෝ එක ගැන හිතන දේවල් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් මට සඳහන් කරන්න. මම හැම කමෙන්ට් එකම කියවනවා. ඒ වගේම හැම කමෙන්ට් එකටම රිප්ලයි කරනවා. ඉතින් මේ වගේ මිනි බ්ලොග්ස්, ඒ වගේම කොරියාවේ ෂොපින් කරන්න ගියපු තැන්, ඇවිදින්න ගියපු තැන් බලන්න කැමති නම් ඒකත් මට කමෙන්ට් එකකින් සඳහන් කරන්න. ඒ වගේම මම මේකප් බඩු ගන්න මේකප් ස්ටෝර්ස් වලට ගියපු අවස්ථා, එහෙම ඔගලන්ට බලන්න කැමති නම් වීඩියෝස් වලින් බ්ලොග්ස් වලින් අනිවාර්යෙන්ම ඒකත් මට පහලින් කමෙන්ට් එකක් දාලා සඳහන් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා ඔගලන්ගේ. ඉතින් එහෙනම් තවත් දවසක ඔයාලා හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඊට කලින් මතක් කරන්න ඕන, ඔයා තවමත් මගේ channel එකට subscribe වෙලා නැතිනම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. hair care videos, beauty videos, ඒ වගේම home remedies සහ මේ වගේ travel vlogs වලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වගේ shopping haul videos සහ shopping vlogs උත් මම ඉදිරියට අරගෙන එන්න සූදානම් ඉන්නවා ඔයාලා කැමති නම්. ඉතින් තවත් දවසක හමු වෙන බලාපොරොත්තුෙන් සමුගෙන යන්නයි සූදානම් වෙන්නේ. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.